ලක් දෙරණ පුවතකට එහා ගිය රටගෙන කැකුමක්. අද ලංකාවේ පාසල්වල පළමු පාසල් වාරයේ පටන් ගත්තේ. සාමාන්‍යයෙන් පළමු පාසල් වාරයේ පටන් ගන්නේ ජනවාරි මාසේ. නමුත් ආණ්ඩුව පෞගිය අවුරුද්දේ තිබ්බ ඉන්ධන අර්බුදයත් එක්ක තිබිච්ච අර්බුදත් එක්ක ඉස්කෝල පටන් ගන්න ඉස්කෝල පවත්වන්න නැතුව වහලා මේ තත්ත්වල පළවෙනි වාරේ ප්‍රමාද වෙලා දැන් අද තමයි පළවෙනි වාරේ පටන් ගත්තේ. දැන් සාමාන්‍යයෙන් පාසලක පළවෙනි වාරේ පටන් ගත්තම අපි දන්නවා ළමයින්ට අලුතෙන් පෙළපොත් අලුත් දේවල් සියල්ල ලැබෙනවා. දැන් මෙතන ගත්තම ළමයින්ට පෙළපොත් දීම සම්බන්ධයෙන් අපි ගත්තොත් පෙළපොත් ප්‍රමාණවත්ව ලබා දීලා නැහැ. දැන් අපි ගත්තොත් මේ වර්ෂයට අදාළව පෙළපොත් වර්ග 446ක් අවශ්‍යයි. එතකොට පෙළපොත් පිටපත් ඇටියට ගත්තොත් අපි දන්නවා ලක්ෂ 329ක් ඕනේ පිටපත් පෙළපොත් 43 ලක්ෂයක් ළමයින්ට. එතකොට මේ සඳහා රුපියල් මිලියන 16000ක් යනවා වියදම. දැන් අපි පැහැදිලිවම දැක්ක අධ්‍යාපන අමාත්‍යාංශය මේ පෙළපොත් සම්බන්ධයෙන් 2023 පෙළපොත් සම්බන්ධයෙන් අපි ගත්තොත් අවශ්‍ය ප්‍රමාණයට පෙළපොත් මුද්‍රණය කළේ නැහැ. එතකොට පෙළපොත් මුද්‍රණය සඳහා ඔවුන්ට මේ සැරේ ඉන්දියානු ණය ආධාර ක්‍රමයේ යටතේ ලැබුණ මිලියන 500ක් තමයි වියදම් කරේ පෙළපොත් සඳහා. එතකොට දැන් පෙළපොත් ප්‍රමාණවත්ව අච්චු ගහලා නැහැ. දැන් අද පටන් ගත්තා. හැබැයි පෙළපොත් වලට උත්සව තිබ්බා. එකක් තමයි අපි දැක්ක ග්‍රන්ථ ප්‍රකාශන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔවුන් උත්සවයක් තිබ්බා පෙළපොත් බෙදාහරින්න. ඊළඟට සුසිල් ප්‍රේම ජයන්ති අමාත්‍යවරයා පෙබරවාරි 15 උත්සවයක් තිබ්බා පෙළපොත් පටවන්න. ඒ තව උත්සවයක්. ඊළඟ ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ගිය සතියේ තිබ්බ උත්සවයක් පෙළපොත් බෙදා දීම. දැන් මේ පෙළපොත් මෙච්චර උත්සව තියෙනවා. හැබැයි ණයට පෙළපොත් ටික ගාවේ. ඉන්දියානු ණය ආධාර ක්‍රමයෙන් අම්බෙච්ච සල්ලි වලින් තමයි මේ පෙළපොත් අච්චු ගැව්වේ. එතකොට දැන් මේ පෙළපොත් ළමයින්ට ලැබිලා නැහැ. දැන් අද වෙන අපි දත්තොත් අද පාසල් පද්ධතියේ ප්‍රමාණවත් පෙළපොත් නැහැ. මොකද්ද මේගොල්ලෝ කරන්නේ? පාවිච්චි කර පෙළපොත් නැහැ පාවිච්චි කරන්න කියන ළමයින්ට. දැන් පාවිච්චි කරපු සමහර ළමයි පෙළපොත් වල ලියනවා, අඳිනවා, කපනවා මේ සියල්ල කරනවා පෙළපොත් පරිහරණය කරනවා. එතකොට දැන් අලුත් පෙළපොත් නැහැ. ළමයි බලාපොරොත්තු වෙන අලුතෙන් පෙළපොතක් පෙළපොත් නැහැ. ප්‍රමාණවත්ව ලබා දීලා නැහැ. ඒ වගේම අපි දන්නවා මේ වෙනකොට සාමාන්‍ය පෙළ විභාගයේ තියෙන්නේ මැයි මාසේ. මේ මැයි මාසේ විභාගයේ තිබ්බට මේක ගිය අවුරුද්දේ දෙසැම්බර් වල තියෙන තිබ්බ විභාගයක්. මේ ආණ්ඩුවේ වර්ධින් තමයි මේ පරක් වෙලා තියෙන්නේ. එතකොට සාමාන්‍ය පෙළ පෙනී හිටින ළමයින්ගේ පෙළපොත් ටික ගන්න බෑ. ඒගොල්ලන්ට එතකොට 10 වසරේ ගෙන ළමයින්ට අනිවාර්යයෙන්ම අලුත් පෙළපොත් දෙන්න ඕනේ. මොකද ඒගොල්ලන්ට 11 වසර ළමයින්ගේ පෙළපොත් අරන් දෙන්න බෑ. මොකද ඒගොල්ලෝ තාම ඉන්නවා. එතකොට ඒ ළමයින්ට පෙළපොත් නැහැ දැන්. අලුතෙන් පෙළපොත් දැන් දෙන්නේ කොහමද ඒගොල්ලන්ට දැන්? ප්‍රශ්නයක්නේ. එතකොට දැන් ප්‍රතිවල්පතිවරු ගුරුවරු බරපතල අර්බුදයකට ගිහිල්ලා ඉන්නේ මේ පෙළපොත් ප්‍රශ්න තමයි. හැබැයි ආණ්ඩුව පෙළපොත් විකුණනවා. දැන් අපි දැක්ක බන්දුල ගුණවර්ධන අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ පෙළපොතේ පිටිපස්සේ පෙළපොතේ මිල දැම්ම. එතකොට අපි සියලු දෙනා ප්‍රශ්න කරනම් කොටද මේ මිලක් දාන්නේ? නොමිලේ දෙන පෙළපොත් දෙනවා නම් මිලක් ගන්නයි. එතකොට බන්දුල ගුණවර්ධන කිව්වේ මොකද්ද? පෙළපොතේ පිටිපස්සේ මිලක් දාන්නේ ළමයා දැනගන්න ඕනේ පෙළපොත අපි කොච්චර වියදමක් දරලා තියෙනවද කියලා. එතකොට දැන් වෙන්නේ මොකද්ද? දැන් ප්‍රමාණවත් නැතුව පෙළපොත් අච්චු ගාලා ළම දෙමව්පියෝ සල්ලි තියෙන දෙමව්පියන්ට බල කෙරනවා ගිහිල්ලා පෙළපොත් අච්චු අර ගන්ත ප්‍රකාශන ආයතනයේ අලවිසල්ල පෙළපොත් විකුණන්න. ඉතින් මේකම අවහිලුවක්. ඉතින් ඇත්තටම මේක බරපතල අනතුරුදායක තත්ත්වයක්. නිදහස් අධ්‍යාපනයේ ක්‍රියාත්මක වෙන රටක කොට්ටික මෙහෙම දෙන්නේ නැත්තම් වෙලාවට තීරුව මොකද්ද? අපි දැන් නිල ඇඳුම් ප්‍රතිපවා අපිට ලබා දෙන්නේ චීනෙන්. ඒ දුන්නේ අවශ්‍යතාවයෙන් 75%. එතකොට දැන් ගිය අවුරුද්දේ පළමු වසරට ආපු ළමයින්ට අද වෙනකම් පොත් දීලා නැහැ. එතකොට දැන් මේ පෙළපොත් දීලා නැහැ. නිල ඇඳුම් ප්‍රති දීලා නැහැ. ගිය අවුරුද්දේ පළමු පාරට ආපු ළමයින්ට අද වෙනකම් නිල ඇඳුම් ප්‍රති දීලා නැහැ. එතකොට දැන් මේ තවමත් ඒ අර්බුදේ තියෙනවා. එතකොට නිදහස් අධ්‍යාපනයේ පෙළපොත්, ඒ වගේම නිල ඇඳුම්, ඒ වගේම සුරක්ෂා රක්ෂණය. සුරක්ෂා රක්ෂණයත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ. එතකොට දැන් මේ ළමයින්ගේ පැත්තෙන් තියෙන අවශ්‍යතා සියල්ල රනිල් රාජපක්ෂ ආණ්ඩුව නැති කරලා දෙන්නේ. හැබැයි රනිල් වික්‍රමසිංහ පෙළපොත් බෙදාහැරීමේදී උත්සවයේ කිව්වේ මොකද? අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් කරනවා කියලා. අධ්‍යාපනයේ අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් ඒ කරන්නේ මොකද? වෘත්ති සමිති මර්ධනය කරන්න. අත්‍යවශ්‍ය සේවාවක් කරනවා නම් ඉතින් ප්‍රතිග දෙන්න ඕනේ, රෙදි ටික දෙන්න ඕනේ, රක්ෂණය ක්‍රියාත්මක කරන්න ඕනේ, ළමයින්ට අදාළ ඒව එකක්වත් නැහැ. ඒව නැහැ. ඒව නැතුව මේ මර්ධනය තමයි ඒගොල්ලන්ට ඕනේ ලදින. ඒක නිසා අපි මේවා දකින්නේ භයානක ප්‍රවණතාවයට. වීරු නෙමෙයි මේවා. ඒ නිසා මේ ආණ්ඩුව කිසිම දෙයක් කරගන්න බෑ. නමුත් අපි කියනවා මොන ප්‍රශ්න තිබ්බත් ඊළඟට දැන් අපි අප්‍රේල් මාසේ දැන් නිවාඩු දිනලා පස්සේ නැවත පාසල් පටන් ගන්න අප්‍රේල් 17 අඩු ගානේ මේ ළමයින්ට පෙළපොත් ලබා දෙන වැඩපිළිවෙල ආණ්ඩුව කරන්න ඕනේ. ඉතින් ඒකට ළමයින්ගේ අවශ්‍යතාවලට මුල් තැන දෙන්න ඕනේ කියන කාරණා අපි පැහැදිලිව වෘත්ති සමිතියකට කියන්න කැමතියි. ලක් දෙරණ පු
පුවතකට එහා ගිය රට ගැන කැක්කුමක්.